චීනය තමන් සමගින් ලෝකය බැඳ පවත්වා ගන්නේ තීරයක් මාවතක් Belt and Road Initiative එක හරහා. එළඹෙන ඔක්තෝබරයේදී එහි දසවන සංවත්සරය චීනය පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. මේ වන විට රටවල් 90ක් ඒ සඳහා පැමිණීම තහවුරු කර තිබෙනවා. චීනය සමගින් අත්වැල් බැඳගෙන ලෝකයේ ඉදිරියට යන්නට සූදානම්ින් සිටින බව මේ ඔස්සේ පෙනෙන්නට තිබෙනවා. මේ බටහිර කඳවුරක බිඳ වැටීම ලෙසද අර්ථකථනය කළ හැකි. මේ වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න මුදලක් චීනය විසින් ලෝකයේ පුරා මේ Belt and Road Initiative එක හරහා ආයෝජනය කර තිබෙනවා. මෙහි සුවිශේෂීම කාරණේ බවට පත්වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ද එළඹෙන ඔක්තෝබර් මාසයේදී මෙම Belt and Road Conference එකට සමගාමීව චීනයේ සංචාරය කිරීමට මේ වන විටත් සූදානමින් පසුබිමයි. ඒ නිසා චීනය ඇමරිකාව අතර තිබෙන ඝට්ටනය රුසියාව ඇමරිකාව අතර තිබෙන ඝට්ටනය මේ මොහොතේදී කුමන තැනකට ගමන් කරාවිද යන්න පැහැදිලි ප්‍රශ්නයක් වෙනවා. චීන ජනාධිපතිවරයා ශ්‍රී ජින්පින්ගේ ප්‍රතිපත්තිය වන්නේ භූගෝලීයව සහ ආර්ථිකමය වශයෙන් රටවල් එකට බැඳ තබා ගැනීමයි. ඒ නිසා ගොඩබිම් මාර්ග, මුහුදු මාර්ග, සේදමාවත මේ සියල්ල හරහා චීනය ලෝකයේ තමන්ගේ කඳවුරට අනෙකුත් රටවල් ඈඳා ගැනීම සිදු කරමින් පවතිනවා. ඒ අනුවයි රටවල් 90ක් මේ වන විටත් මෙම සැසිවාරයට පැමිණීම සඳහා තමන්ගේ එකඟතාවය පළ කර තිබෙන්නේ. ඒ අනුව ඉදිරි කාල වකවානුවේදී ලෝකය පැහැදිලි පරිවර්තනයකට ලක් වේවි. අප්‍රිකානු කලාපය දැනට බටහිර ප්‍රතික්ෂේප කරන තැනට පැමිණිලා අප්‍රිකානු කලාපයේ සම්පත් සූරා කෑමේදී ප්‍රංශය ප්‍රබල භූමිකාවක් හෙබ වූ නිසා ප්‍රංශයට එරෙහිව අප්‍රිකාව දැවැන්ත විරෝධයක් මේ වන විට මතු කරමින් පවතිනවා. ඒ අප්‍රිකානු රාජ්‍යයන් රුසියාව මේ වන විට ඩැහැගෙනමින් පවතිනවා. රුසියාව චීනය ඒකාබද්ධ වීම තුළ අප්‍රිකාව සහ ආසියාව වැනි දැවැන්ත කඳවුරු මේ වන විට බටහිරින් ගිලිහිමින් පවතින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ලෝකයේ ඉදිරි දිශානතිය දෙස බලන විට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු බටහිර රාජ්‍යන්ට තිබුණු බලය ගිලිහෙමින් පවතිනවා. චීනය, ඉන්දියාව, රුසියාව සහ අප්‍රිකානු කලාපය මේ වන විට එක කඳවුරකට ගොනු වෙමින් පවතිනවා.